ඉතින් හැමෝටම ස්තුති මුලින්ම එක කියන්න ඕනේ 47000ක සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඉක්මනට 50000ක් කරමු. කොහොම වුණත් ඒ ප්‍රීතිය නිමිත්තෙන් ඔන්න ඔයගලන්ට රියැක්ට් ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණයෙන්ම කරන්න හැටි. ඉතින් මම රියැක්ට් වලට අලුත්ම නැහැ. يعني කියන්නේ අලුත්ම නැහැ කේස් කියලා කියන්න හේතුව අවුරුදු 3-4කට කලින් යූස් කරා. හැබැයි අර දැන් මම AI එක්කම තමයි සම්පූර්ණයෙන්ම මේ වැඩේ ඔයගලන්ට කරලා පෙන්වන්න හදන්නේ. හැබැයි මෙතනදී එන ගැටලු වලින් අරවලින් මේ වලින් හැම දෙයකින්ම ඉගෙන ගන්න පුළුවන්ගේ. මොකද මේක ගොඩක් කලාවට සමහර ඩේටාබේස් එකක් කනෙක්ට් වෙන්නත් පුළුවන්. නැත්නම් ඊළඟ වීඩියෝ එකේ හැම වෙන්න පුළුවන්. හරි. ඉතින් මේක සුපිරි ප්‍රොජෙක්ට් එකක් වේවි. මම ඔළුවේ කිසිම අදහසක් නැහැ. බට් මම AI වලින්ම අයිඩියාස් ටික ගන්න හදන්නේ මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද මං අද හැදි යුත්තේ කියලා. හරි. ඕකේ. ඉතින් ෆස්ට් තින්ග්ස් ෆස්ට් කියලා ප්ලීස් ලයික්, කමෙන්ට්, ෂෙයා. මම අමතක කරන්න එපා. ඔයාලගේ සපෝට් එක තමයි මට තියෙන්නේ. මම සපෝට් එක දෙන්නම් මට පුළුවන් උපරිම ලෙසින්. ඔයාලගේ සපෝට් එක තවල අනිවාර්යෙන් දෙන්න වග බලා ගන්න. හරි. ඕකේ. මුලින්ම මම ක්ලවුඩ් එකට යනවා, cloud.ai. හරි. ක්ලවුඩ් එකට ගිහිල්ලා ආයි ChatGPT එකට යනවා. මේ දෙකෙන් මගේ ප්‍රොවිෂන්ස් තියෙනවා. බට ඔයගලන්ට ප්‍රොවිෂන්ස් තියෙන්න ඕනේ නැහැ. හැබැයි ක්ලවුඩ් එකේ ඉතින් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ගන්න ළමයි යම් කිසි මට්ටමක් තියෙන්න ඕනේ. මං ChatGPT ගිහිල්ලා මං අහනවා how to install react framework, how to start a project using react. ඊටවස් මට ඔන්න විදියට දේවල් ටිකක් එනවා. මට ඩෙවලොප්මන්ට් එන්වයර්න්මන්ට් එක හදාගන්න උදේ නොට් ජේස් ළමයි මගේ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. ඔයාගේ ඔක නොට් ජේස් නැත්තම් ප්ලීස් මගේ කලින් වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි මම ඒ ඔක්කොම කරා. නොට් ජස් ඩවන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. ඊට පස්සේ යාන් එක තිබ්බනම් හොඳයි, බට් යාන් අවශ්‍යම නැහැ. හැබැයි ඊට පස්සේ වඩ පුළුවන් නොට් ජස් හරහා NPX කමාන්ඩ් එක රන් කරලා මේ විදියට ක්‍රියේට් කරගන්න. හරි, අපි දැන් කරන්න හැටි බලමු. මුලින්ම මම රයිට් ක්ලික් කරලා නිව් ගිහිල්ලා මම මේක ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර්යක් හදනවා රියැක්ට් ඇප් කියලා. හරි. ඒක ඕපන් කරගෙන මම මෙතන ක්ලික් කරලා CMD කියලා ගහලා එන්ටර් කරනවා. එන්ටර් කරලා ඊට පස්සේ මෙන්න මේ කියන විදිහට බලන්න දැන් මම මුලින්ම පෙන්නනම් මගේ නෝඩ් වර්ෂන් එක මොකද්ද තියෙන්නේ කියලා. node-v කියලා ගාවට පස්සේ v18 පොයින්ට් ගණක් තියෙනවා. npm වර්ෂන් එක බලුවොත් එහෙම ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට 10.7.0 තියෙනවා. හරි. ඉතින් මම මෙන් මේ කමාන්ඩ් එක ගහලා npx කමාන්ඩ් එක ගහනවා. npx කියන්නේ ග්ලෝබල් කමාන්ඩ් එකක්. හරි. ඒ කියන්නේ react අපේ එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. cli එක cli කියලා කියන්නේ react cli එක අපිට ඉන්ස්ටෝල් react එකේ cli එකක් ඉන්ස්ටෝල් කරනවද දන්නේ නැහැ. මට මතක නැහැ මම කසාර කියන කරනවා එහෙම කරන්නේ නැතුව NPX ගහලා ග්ලෝබලි අපේ කම්පියුටරේකට රියැක්ට් අදාළ ප්‍රොජෙක්ට් එක ඉනිෂියේට් කරගන්න පුළුවන්. ඔන්න NPX create - react - app space එකක් my react app වෙනුවට අපි දෙමු අපේ app එකේ නම. හරි, අපේ app එකේ නම තමයි අද මොකද එතන අප නම අපි හදමුද චූටි student management නේ quotation generator එකක් හදමු. හරි, quotation generator quotation generator නේ අපි මේකට නම දෙමු basic නේ b accounts කියලා දෙමුකෝ. b accounts මොකද්ද? b accounts. හරිද? මේකේ නම තමයි b accounts. accounts කියන එකට වෙන මුකුත් නමක් නැද්ද? b නම් අපි B නම් කියලා දෙමුද? B නම් කියලා දෙමු. හරි. numbers කියන එක B නම් කියලා දෙමු. හරි. ඔන්න මම enter කරනවා. enter කරලා පස්සේ initialize වෙන්න ඕනේ පොතේ හැටියට. හරි. පුතේ ඉතින් මේ පුතේ මේක අනිවාර්යෙන් කියවපල්ලා. හරි, මේවා කියවන්න නැතුව නිකන් යන්නම් වල යන්න එපා. හරි. ඕකේ. ඔන්න okay to proceed. yes enter කරන්න. y ගහන්න ඕනේ නැහැ. enter කරන්න. මොකද වරහන් තුල y තියෙනවා කියලා. කියන්නේ default y තියෙනවා කියන එක. ඒ කියන්නේ yes කියන එක. හරි. enter කරලා පස්සේ ඔය විදියට process එකක් පටන් ගනීවි. npm libraries ටික install වේවි. අරවා මෙව එන්න කතන්දර බයිල ටිකක් වෙන්න පටන් ගනීවි. ඔයාලට පේනවා react app කියන folder එක ඇතුළේ b නම් කියලා project folder එකක් හැදුනා. ඒක ඇතුලේ package.json එක හැදුනා. මේ package.json එක ඇතුලේ json එක ඇතුලේ ඔයාලට දේවල් පස්සේ බලා ගන්න පුළුවන්. ඒ දැනට මොනවද install වෙනවලු කින්ද වන්දේල ඉතින් චුට්ටක් ඉවසන් ඉන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වේවි. ඉවසන් ඉන්න. මම මේ කරන ස්ටෙප්ස් ටික ස්ලෝ මෝෂන් කරගෙන හරි ෆාස්ට් මෝෂන් කරගෙන හරි කමන්නේ. හරි, අනිවාර්යෙන් කරගෙන යන්න. ඕකේ. මේව වෙනකන් ඉඳින් මලත් නිකන් ඉන්න බෑ. තේකක් හදාගන්න තමුදු කොනක්. කරන දැන ඉතින් ෆෝන් එකවත් ඔබ ඉන්න වෙනවා කියන එක. හා නැත්දා. නැත්තම් ආරුණ බෝඩ් එක කරගෙන කැලලක් ගහ ඉන්නත් පුළුවන්. කමන්නේ. ඔය ටික කොහෙන් ගියත් ඉතින් වෙන්න ඕන නම අයියේ.
ඉස්ටෝල් වෙනද ඒක වෙන අතරතුර වාට පුළුවන් විශල් ස්ටඩියෝ කෝඩ් එක ඉස්ටෝල් කරගන්න ඔන්න නැත්තම් විශල් ස්ටඩියෝ කෝඩ් කියලා ගහලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ළමයි ඔන්න ඔතෙන්ට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න හරිද මොකද අපි අද පාවිච්චි කරන විශල් ස්ටඩියෝ කෝඩ් එක අපේ වැඩ ටික කරගෙන යන්න පැකේජ හැල නොට මොඩියල්ස් ටික ඉස්ටෝල් වෙනවා මේ ඔය ප්‍රොසස් එක තමයි වෙන්නේ මගේ හාඩ් එක ඉඩ ඇතිවේ කියලා හිතමු හරි නොට මොඩියල්ස් ටික ඉස්ටෝල් වෙලා ඉවරයි පැකේජ් ඩොට් ජේසන් එකත් හදලා ඉවරයි මේ තියෙන ඔක්කොම ස්ටාර්ට් වෙන්න ඕන ස්ක්‍රිප්ට් එක ස්ටාර්ට් වෙන්න ඕන විදිය බිල්ඩ් එක වෙන්න ඕන විදිය හැමදැම්ම මේ නොට NPM මොකද්ද පැකේජ් ඩොට් ජේසන් එක ඇතුළේ ලියපෙනවා පැකේජ් ඩොට් ජේසන් එක තමයි අපි NPM කමන්ඩ් එක ගිහුවට පස්සේ අදාළ දේවල් ටික සියලු දේවල් වෙමින් සීන් එක යන්නේ එතනදී SRC ඇතුළ තමයි රියක්ට් ෆෝල්ඩර්ස් ටික තියෙන්නේ හරිද? ඒක රියක්ට් ෆයිල්ස් ටික තියෙන්නේ. ආයි පබ්ලික් එක ඇතුළෙත් ඒ රියක්ට් එකට අදාළ දේවල් ටික තියෙනවා. හරි. ඉතින් වැඩේ වෙලා ඉවරයි ළමයි. ඊට පස්සේ අපිට කියනවා npm start කියලා ගහන්නලු. හරි. ඊට කලින් මේක අයින් කරලා මෙන්න මේ b නම් එක ඇතුළට ගිහිල්ලා cmd කියලා ගහලා එන්ටර් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් npm start කියන command එක මෙතන type කරලා එන්ටර් කරන්න. එතකොට react script start කියන එක තමයි එතනදී run වෙන්නේ. හරි. රන් වෙන එක තුළින් ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ බ්‍රවුසර් එක හරහා යම් කිසි විදියකින් ලෝකල් හොස්ට් ගහලා හරි කොහොම හරි ගහලා නැත්නම් සමහර ඔටෝ ඕපන් වේවි හරි මට මතක නැහැ කොහොම හරි මෙන්න මේකේ අදාළ ස්ක්‍රිප්ට් එක රන් වුණාට පස්සේ මෙතනින් ඔටෝමැටිකලි හරි නැත්නම් මෙතන ඔයාලා IP එකක් පෙන්නවි IP එක හරහා ඕපන් කරගන්න හැකියාවක් තියෙනවා හරි මම දන්නේ නැහැ මෙච්චර ටයිම් එකක් ගන්න හරි වෙන ගමන් තියෙන්නේ ෆස්ට් ටයිම් පොඩ්ඩක් වෙලා යාවි එහෙම තමයි ඩාං එන්ඩ ඩූං එන්ඩ පුළුවන් ඩිප්ලිකේෂන්ස් වගේ තියෙනවා කියලා කියනවා වෙබ් පැක් එකේ අන්න ස්ටාර්ටින් ද වෙබ් ඩෙවලොපර් සර්වර් හරි ඔටෝ ස්ටාර්ට් වුණා ඔටෝ ස්ටාර්ට් වුණා නේද මෙතන IP එකක් පෙන්නවා IP එක මෙතන අලුත් ටැබ් එක ගිහිල්ලා ගහන්න ලෝකල් හොස්ට් 3000 තමයි ගොඩක් වෙලාට වෙන්නේ පෝට් එක බ්ලොක් වුණේ නැතොත් හැරෙන්න පෝට් එක බ්ලොක් වුණොත් ඔය විදිහට එන්නේ නැහැ කියන එක මතක තියාගන්න හරි පෝට් එකක් කියන්නේ මොකද්ද හිතන්න යන්න එපා ඕකේ කෝ කෝ එන්නකෝ අයියෝ නිකන් හෙන ඇලි මැලි ගැති එන්නේ හරි ආවනේ ගැම්මක් 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 හරි එතකොට ඔය විදිහට දැන් අපේ රියැක්ට් ඇප් එක ඉනිෂියලයිස් වුණා ළමයි හරි ඉතින් මේක හොට් රීලෝඩ් වෙනවද කියලා බලන්න ඕනේ හොට් රීලෝඩ් කියලා කියන්නේ අපි මෙහෙන් අප්ඩේට් කරන ෂෙනිකව අනිත් පැත්තෙන් අප්ඩේට් වෙනවද කියන එක හරි ඉතින් මේක මෙහෙමම තියලා මම මෙන්න මෙතන b නම් ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නේ ඒක උඩ රයිට් ක්ලික් කරලා මට ඕපන් කරගන්න පුළුවන් කෝඩ් එකෙන් එහෙම නැත්නම් මට මෙතන ක්ලික් කරලා cmd කියලා ගහලා කෝඩ් ස්පේස් ඩොට් කියලා ගහලා එන්ටර් කරලා එතනින් මට විෂුවල් ස්ටුඩියෝ කෝඩ් එක ඕපන් කරලා මේක ක්ලෝස් කරගන්න පුළුවන්. අරක විතරයි ක්ලෝස් කරගන්න කිව්වේ මේ මේක නෙමේ. මේකේ සර්ව එක රන් වෙන්න දෙන්න. හරිද? සර්ව එකක් රන් වෙන්නේ ඒක රන් වෙන්න දෙන්න. විෂුවල් ස්ටුඩියෝ කෝඩ් එකෙන් b නම් ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. හරි. දැන් ප්‍රොජෙක්ට් එකක් නඹලට කරන්න ඕනේනේ. අන්න. කරමු අපි කරමු ගැම්මට කරමු. හරි. දැන් අපි කරන්න යන්නේ මුලින්ම බ්‍රවුසර් එකත් එක්ක අද මම ඩේටාබේස් කනෙක්ට් කරන්නේ නැහැ. මම බ්‍රවුසර් එකත් එක්ක කනෙක්ට් කරන්න උත්සාහ කරනවා. හරිද? ඒ කියන්නේ බ්‍රවුසර් එකේ තියෙන db එකත් එක්ක කනෙක්ට් කරලා ගේමක් ගහන්න යන්න. චුට්ටක් කිව්සන්.
දැන් මුලින්ම බලන්න මේක index.js src කියන ෆෝල්ඩර් එක ඇතුලේ index.js කියලා එකක් තියෙනවා. හරි. එතකොට දැන් ඔයාලා පේනවා මෙන්න මෙතන edit src/app.js කියන එක edit කරන්න කියලා. හරි. ඒ කියන්නේ index.js එක නෙමෙයි ළමයි අපි edit කරන්න ඕනේ app.js එක. එතකොට app.js එක තමයි මේ index.js එකට මොකද්ද කරලා තියෙන්නේ? load කරලා තියෙන්නේ. හරි. එතකොට app.js එකට ගිහිල්ලා මේ app.js එකේ තියෙන මේ div එකෙන් පටන් ගත්තානේ class name සමාන app කියලා ඔයාලට පුළුවන් මේ header එක සම්පූර්ණයෙන්ම control x ගහලා නැත්නම් header එක select කරලා control එක x එකයි ගහලා cut කරලා control s ඔබන්න s එකට පස්සේ ඒකවා save කරගත්තා දැන් ඔයාලට පුළුවන් මෙතන බලන්න automatically compile වෙනවද ඔව් compile නිකන් ගිහලා enter එකක් ගහන්න නැත්නම් compile වේවි දැක්කද ඔය දෙන මුකුත්ම නැති මට්ටමට හැදෙනවා දැන් මෙතන ගිහලා නිකන් control s ගහලා මොනවයි type කරලා control s ගහලා save කරන්න දැක්කද මෙතන වට ඒ type කරපු දේ බලා ගන්න පුළුවන් ඉතින් ඔතනින් තමයි first initialization එක අපි කරේ හරි මහ ලොකු දෙයක් නැහැ හරි ඉතින් මේ දේ මුලින්ම දැනගන්න ඕනේ ඔය දේ දැනගන්න තෝ බෑ React project එකක් අද ඔන්න පළවෙනි එක. හරි. මම ලොකු 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 දේවල් කියන්න යන්නේ නැහැ. හරිද? මම මෙච්චරයි මේ foundation එක කියලා හඳුන්වන්නේ. මෙතනින් එහාට AI අපිට උදව් කරයි. හරි. මම කියලා කියනවා cloud එක මෙහෙම දෙයක්. I need you to write ඊට කලින් ළමයි මෙන්න මෙතන මේක click කරලා කලින් වගේම artifacts කියන එක on කරගන්න ඕනේ. හරිද? off වෙලා දිනවා on කරගන්න. off කරන්න එපා. ඊට පස්සේ අපි දැන් React project එකක්නේ React project එක 100% support ඒකේ හින්දා තමයි මම මේක cloud එක use කරන්නේ ඒ වෙලෙම මෙතනේ real time output එක අරගෙන එහෙමම හදලා ඊට පස්සේ කොහොම හරි මෙතෙන්ට ගන්න තමයි හදන්න ඕන හරි how can cloud help you today okay let's create a what ඇත්තන මොකද පොඩි basic accounting system එකක් okay I need you to write a react code by using your artifact feature to develop a basic accounting system which has quotation generation and invoice generation. Let's do this part by part. First, let's move with the quotation generation system. For that, you have to design an amazing interface like a dashboard with sidebar menu. With the items, quotations, invoices, and make sure when quotation clicked, it shows the quotation generation format. I really like to have the same printed format for the form also. Do you understand my requirement? If yes, please proceed. Okay, ඉතින් තේරෙන්නේ නැති prompt එකක් කියන්නේ මොකද? මම දන්නේ නැහැ මෙච්චර කාලයක ඔයගොල්ලෝ prompts type කරේ කොහොමද කියලා. English තමයි. හරිද cloud එකත් එක්ක වැඩ කරද්දී හැබැයි ඔයාලට සිංහලෙන් අහලා chat gpt එකේ වට පුළුවන් ඒකට අදාළ ඉංග්‍රීසි වචන ටික උන්නම් පස්සේ යාගෙන් අහලා දැනගන්න. ඉතින් ඔයාලට code එක type කරන් දීලා මම පොඩක් whatsapp එක වැත්ති ගිහිල්ලා එන්න. Unsupported libraries or icons detected කියලා එනවා. හරි. The generated code includes unsupported libraries, React Pro sidebar and file invoice from Lucid React. ඉතින් මොන හරි මේකට මෙයාගේ install වෙලා නැති supported unsupported දේවල් ටිකක් ඇවිල්ලා තියෙනවා. To use this component you will need to install following dependencies. හරි. ඉතින් අපි නම් මෙන්න මේ දෙකම install කරන්න ඕනේ Lucid React කියන එකයි React Pro sidebar කියන එකයි. හරි. බලමු මොකද්ද මේ Lucid React කියලා කියන්නේ කියලා. ඔන්න Lucid React එකට ගියා.
බැලුවා මොනවද කොහමද මේක ඉන්ස්ටෝල් කරන්නේ. ඔන්න npm පාවිච්චි කරලා lucid react එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ලු, ප්‍රශ්නයක් නැහැ. හරි, මොකද්ද lucid react කියන්නේ නිකන් ගිහලා බලමු. icons අරම මේ ටිකක් මම හිතන්නේ තියෙන part එකක්. හරි, ඒක හරි. react pro site bar කියන්නේ මොකද්ද? එකත් npm library එකක්, node.js library එකක්. ඒකෙන් site bar එක කෙලින්ම වම් පැත්තට ඇදලා ගන්න පුළුවන්. හරි හරි, ඉතින් මම මේක මෙයාට ෆික්ස් කරන්න කියන්නේ නැහැ. හැමුත් මෙයා කෝඩ් එක වෙනස් කරන්න පුළුවන් හින්දා, හරි, මම කෝඩ් එක සම්පූර්ණයෙන්ම කොපි කරගන්නවා. කොපි කරගෙන මම බලන්න ඕනේ කොහෙටද මේක දාන්න කියලා. හරි, අව් 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 අව්. හරි, මම මේ කෝඩ් එක කෙලින්ම කොපි කරගත්තා. කොපි කරගෙන අපි බලමු මෙන්න මෙතෙන්ට දාන්න. කොපි export default app dashboard app.css එකක් මෙතන link වෙලා තියෙනවා. හරි, export default app function එක call කරලා තියෙන්නේ. එතකොට මෙතන default එකක් තියෙනවද? කොන්ස්ට එකක් තියෙන ඩෑෂ්බෝඩ් කියලා, එක තමයි මෙතන ඩිෆෝල්ට් එක විදිහට මෙවක් කරලා තියෙන්නේ. අපි මේ කෝඩ් එක අරගෙන මෙතෙන්ට දාන්න පුළුවන්. හැබැයි කන්ට්‍රෝල් S ඔබලා දැම්මට පස්සේ මෙන්න මේ වගේ React Pro සයිඩ් බාර් එකයි Lucid React එකයි නැහැ කියලා එනවා. හරි, ඕකේ. දැන් පොයින්ට් එක තියෙන මේ දෙක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ කොහොමද කරන්නේ? අපිට පුළුවන් අපේ Visual Studio කෝඩ් එකට ගිහිල්ලා ටර්මිනල් එක ඕපන් කරලා new terminal යන්න. ඒකේ type කරමු npm install lucid react. React නෙමෙයි lucid react, react. හරි, අකුරු වලක් දන්න එපා. ඇස ඤාව ඤාව ගන්න වෙනවා. ආව් නෝ, lucid react කියලා එකක් නෑලු. හරි, ඕකේ. අපිට වෙනවා එනං lucid react එකේ ඇත්තම installation එක බලන්න කොහොමද කරන්න කියලා. ඒකට අපිට lucid react එකට ගිහිල්ලා මේ තියෙන්නේ npm එකට ගියා. npm install lucid react. මම හිතන්නේ අකුරක් හරි වරද්දලා තියෙනවා පොතේ හැටියට. කලින් ඔව් lucid නෙමෙයි, lucid අර IDE එකක් තියෙනවා lucid. හරිද? අන්න එතකොට ඒක install වෙනවා. ඊළඟට අපි ගන්න ඕනේ react pro site bar එක. ඒකත් මං ගිහිල්ලා npm version එක ගන්නවා, npm code එක. හරි, අරගෙන ඒකත් මං මෙතෙන්ට right click කරලා paste කරනවා. control v වැඩ, but right click එක තමයි සාමාන්‍ය මම use කරන්නේ. හරි, හරි, ඊට පස්සේ වැඩේ done and dusted. දැන් අපි ගිහිල්ලා react app එක පොඩ්ඩක් බලමු. හරි, දැන් ඉන්නේ වෙන error එකක්. file invoice was not found in lucid react blah 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 blah. ඉතින් මේ වගේ මොකද්ද මන් දාර එකක් එනවා, ඉවසන්න බෑ. ඉතින් මම මේක ගිහලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. Windows key එකයි Shift එකයි ඔබගෙන ඉස්සර කරෝ බලලා. ඊට පස්සේ මම දෙනවා මේ කවුද ටයිල් එකට මෙන්න මේක. ආය කෝඩ් එක ලියනවා. ෆයිල් ඉන්වොයිස් කියන එකක් නෑ, ෆයිල් ටෙක්ස්ට් කියලා එකක් මොකක් හරි තියෙනවා කියලා මම දැක්කන එකක් දාලා තිබ්බා. හරි, ඒවා කියවන්න මම දැන්ට කියවන්න යන්නේ නැහැ. හරි, ඩෑෂ්බෝඩ් එකේ මේ කෝඩ් එක අරගෙන ළමයි මම මොකද කරන්නේ? මුලින්ම බලනවා lucid react එකට import කරලාද තියෙන්නේ. yes. හරි, ෆයිල් ටෙක්ස්ට් එක විතරයි, ෆයිල් ඉන්වොයිස් කියන එක අයින් කරනවා. හරි, අයින් කරලා ඊට පස්සේ yeah file is not defined. ඊළඟට මම මේකේ තියෙන මේ කෝඩ් එක ඩෑෂ්බෝඩ් constant කෝඩ් එක අරගෙන මේ const ඩෑෂ්බෝඩ් කියලා තියෙන්නේ. හරි, කෝ මෙන්න මේ කරගෙන පේස් කරනවා. හරියට කරාද? yes. හරි, control s, then go to this one and why it happens like this bow. okay, මම හිතන්නේ මේකේ පොඩි අවුලක් තියෙනවා වගේ. හරි, ඒ අවුල මොකද්ද කියන ප්‍රශ්න තියෙනවා. quotation invoices කියන එක නම් ඇවිල්ලා තියෙනවා, but මේක නිකන් අර මොකද්ද වගේ නිකන් පාතලා තියෙන ඉන්වොයිස් කම්පොනන්ට් එකත් හැදලා තියෙනවා, but no css at all. හරි,
මං හිතන් සමට මෙයා මේක වෙන්න ඇති හදන්න ඇත්ත කියලා හිතමු. හරි අපිට CSS පාට් එකක් දුන්නේ නැහැ. මම මේක ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මම දෙනවා කාටද ක්ලෝට්. So the design, I hope you forgot the CSS part. Can you make it more cool and modern look? I understand you would like to improve the visual design of the quotation form to make blah 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 blah. So let's see how it works. මං ඊළඟට කියන්න යන්නේ without using that part blah 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 මොකක් කර වෙනව එකල මට දෙන්න කියලා. හරි බලමු. ඔන්න quotation form එකේදී state management code remain the same කියලා කියනවා. මම කියනවා මගේ කම්මැලිකමට full code එක දීපාන් කියලා. ඊට පස්සේ ඊට කලින් බලමු මම මොන විදියට දෙයක් දෙන්නේ කියලා. Please give me the full code. ඔක මට දැන් හොයන්න කම්මැලි මේ අවස්ථාවේදී. අපි වගේ කම්මැලි වින්නක කොහේ රටක් දින වෙන්නද නේ. කොපි කරගත්ත මෙදැන්ට කියා කන්ට්‍රෝල් A කන්ට්‍රෝල් V පේස්ට් සන් සේව්. I think you have to use CSS. I think you have to write CSS part. එකම වරගෙන් ලියනකම් බලන් ඉන්නවද නැත්තම් මං ෆන්ක්ෂනල් ටික වැඩ මං දැන් ලියනවා CSS piece එක වගේ. accounting dashboard CSS කියලා ෆයිල් එකක් හදන්නලු. හරි. කොහෙද මේක හදන්නේ ළමයි? මෙතනම හදමු. CSS එකේ දැන් ෆෝල්ඩර් රයිස් again ෆෝල්ඩර් කරන්න යන්න එපා. නිකන් හදන්න දැන්ට පුරුදු වෙන දෙයක් නම් මෙහෙම හදන්න. හරි. වැඩි වැඩ දාන්න ඕනේ නැහැ දැන්ට. ඊට පස්සේ මේ custom css part එක copy කරගත්තා. යම්මන මෙතෙන්ද දැම්මා. හරි. update accounting dashboard with custom css කියලා ඔන්න code එක ආය ලියනවා මුල ඉඳන් අගට. මෙතෙන්දි මේක මෙන්න මේක තමයි අලුතෙන් add වෙන part එක වෙන්නේ. සහ sure එක classes හරි IDs ටිකක් හරි add කරලා ඇති definitely. ඒකයි කතාව. බලමු ළමයි. Wow, very good, very good. දැන් ඔන්න තියෙනවා මේ විදිහ තමයි ඔන්න අපේ quotation generator එකේ හැදුනේ. හරි. මම මේ වෙනුවට කියනවා දැන් react වලට react with tailwind වගේ පාවිච්චි කරලා ගහන්න පුළුවන් නම් පට්ට නේද කියලා නිකන්. install tailwind css with create react app. okay. අපි කියමු instead of writing custom css it's better to use tailwind. custom css එක උගේ නරක නෑ ඇත්තටම හොඳයි හොඳ මේකක් තියෙනවා but ඕවා දැන් අපි ආයේ ගිහිල්ලා මේවා කර කර ඉන්නවට වඩා දැන් මේ add item හැම දෙම වැඩමේ සුපිරියක් ඉතින් ඉවරයි වැඩ ඉවරයි quotation එක generate එක done and dusted. හරි. එතකොට හැබැයි ඕවා දැන් ලියලි ඉන්නට වඩා දැන් අපිට හොඳයි නේ දැන් මේක වැඩ ඉවර කරගත්තා නම්. හරි. මම මෙහෙම ගිහිල්ලා පස්සේ අහනවා මට බැරිද මේ pro site buy එක legit මේකයි අයින් කළා මට ඔයාලට ලියන්න ගැලින්ම preview එක මෙතන පෙන්වන විදියට කියලා. හරි. මේ mindset එක වෙනස් කරගමු. ඔය විදියට වෙනස් වෙලා නැත්තම් වෙනස් වෙලා තියෙනවා නම් congratulations you got a thing but නැත්තම් කියලා කිව්වේ ඒකයි. හරිද? if එකක් තියෙන්නේ if then else. ඔන්න copy කරා. paste කරා. save කරා. බැලුවා මොකද තත්තේ? මොකුත්ම නැහැ. එතකොට කො tailwind එක කොහෙවත් මට මේක කරන්න කියලා කියලා තියෙනවද? බෝබලන්. සාමාන්‍යයෙන් tailwind එක තියෙන මම අර app.css එක අයින් කරපු හින්දාද මේ හැමදේම මට ආතල් දෙන්නේ නැහනේ.
how to connect Tailwind to my React project. Mama ChatGPT ki thodi ke value nahi ba. Addition libraries ke value nahi thi. How to connect Tailwind CSS framework. Ekit gam aur ekit gam. මොත් මට මෙන්න මෙතන සපෝට් එකක් දෙනවා හරි. අද මොඩියුල් සිතර මෙන්න මේ මොකද්ද ක්‍රැක් මොකද්ද මේ ක්‍රැක් කෝ කේස් එක? ඒක මන් දන්නේ නැහැ. Create React app configuration override. I don't know that hari. හදන්න හොඳයි ඒක. ChatGPT dial එක දෙන්න මොකද්ද ඔය සාමාන්‍ය පරණ විදිය දෙන්න ඇත්ත චුර එක මන් කිව්වේ. ඌ දෙන්නේ අර ආචිගේ කාලේ එකක් දෙන්නේ හරි. අපි ආචි කාලෙන් යන්න නැතුව බලමු මු කියන විදියට ගිහිල්ලා ආචි කාලේ එකක් තියෙනවා මුගේ. තියෙනවා මේ දේ. Additional tips if you are using create react app you might need to use cracko create react app configuration to write to customize the process configuration in this case you need to install blah 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 blah. අනේ ආචි කාලෙකම තමයි තියෙන්නේ. හරි. කමක් නැහැ. දැනට ChatGPT අත් ගාපු අපි වයින් කරනවා කියන අපරාධනේ. ඉල්ලං කප්පික වෙනවා දැන් මේවා කරන්න ඕනේ. මෙන්න මේ තුන npm install එකේ තුන install කරගමු. හරි. tailwind එකයි ඒ ටික. ඊට පස්සේ tailwind එකේ init එකක් ගහන්න ඕනේ. මේකෙත් එකම අපි මේ අපි cloud එකේ මෙයක් cloud එකේ යා. හරි. same thing. ඔයාලා ChatGPT use කරන cloud එකේ limit එකක් තියෙනවා කියලා දන්නවනේ. හරි. ඒකේ හින්දා ඔන්න එක tailwind css init කරා. එතකොට මෙතන configuration file එකක් හැදේවි. දැක්ක. for css එකයි tailwind config එකයි හැදුණා. ඊළඟට module export එකට tailwind config.js එක open කරලා ඒකේ update කරන්නලු මෙන්න මේක. මොඩියුල් එක්ස්පෝට් එක විතරක් මම වෙනස් කරා. හරි. ඊළඟට src/index.css එක index.css src එකේ src කියන්නේ මේකේ index.css එකට ගිහිල්ලා උඩටම අපි දාමු මේ ටික. Import the CSS in your script in your src/index.js or index.js එකට හරි app.js එකට හරි index.css එකයි කාරි import කරලා තියෙන්නේ. ඊට පස්සේ npm start කියලා ගහන්නලු. හැබැයි මට ප්‍රශ්න තියෙන්නේ මේ index.css එකේ tailwind එක මේ වගේ තියෙන්නේ. හරි. control s ඔබලා බලමු මොකද තත් වෙලා තියෙන්නේ කියලා. run වෙනවා තාම map එක නම්. හරි. control c කරලා මේක stop කරලා ආය run කරලා බලමු. මම හිතන්නේ දැන් ඔන්න tailwind එක වැඩ. හරි. ඉතින් මතක තියාගන්න tailwind අලුතෙන් install කරා. අද hot reload එක වැඩ කරන එක වෙනම දෙයක්. හැබැයි ඔයාට restart එකක් දෙන්න වෙනවා. ඒ කියන්නේ මේක terminate කළා control c ගහලා terminate කළා තමයි ඔයාට මේ විදිහට tailwind එක run කරගන්න වෙන්නේ. හරි. මම හිතන් හිටියේ tailwind එක ඇති කියලා but මම වැරදි. මම හිතන්නේ මම වැරදි. හරි. එහෙම හිතමු. Okay. ඔන්න quotation generator එකේ company name එක ගන්න පුළුවන්. KDC Lanka Private Limited. මොනවාද මිනිස්සු එක type කරන්නේ? පීස් එක අඩු මොන ටයිප් කරන්න ආච්චිට. හරි. ඔයාගේ ආතල්ලගේ ඉන්න ඕනේ. හරි. කන්ටැක්ට් පර්සන් KDCය කොඩි ගම්මත් තමයි KDCය හෙලෝ ඇට් KDCය නාද බං බෑනේ කරන් ආයි ගෙහුව කැපිටල් එක හදිස්සි වෙන්න එපා පූසෝ KDCය කොඩි .lk ෆෝන් එක 0.7.24 ඒක පට්ට ෆෝමැට් එක තියෙනවා. ආස හිතනවා. ආස හිතේ වෙබ් ඩිසයිනින් 75යි. මොනවද මේ දැන් මෙතන ක්වොන්ටිටි එකනේ. හරි. ක්වොන්ටිටි එක 1යි 75යි ඇඩ් අයිටම් ග්‍රැෆික් පැකේජ් 1යි 1යි නෝ ඉතින් මුත් දෙකක් විතර දෙමු ග්‍රැෆික් පැකේජස්.
අපියල් පහලොස් දාහයි එකක් කෙලින් වෙනවා ඩොලස් 1,50,000ක් වෙනවා මට වැඩිය නෑ චූටි ගන්න අන්න එකයි කවුද ඒක ඩොලස් දැම්ම එක මෙතන රුපියල් දාපම රුපියල් ඩොලස් වලින් ඔච්චර දාන්නේ නෑ මින ළමයි අවින් නෑ දැල්ලම අයි ජෙනරේට් කොටේෂන් බටනේ ක්ලික් කරලා බලන්න මොකුත් එන්නේ නැහැ බං කන්ට්‍රෝල් එක shift එක අයි එකයි ඔබලා හරිද කන්ට්‍රෝල් එක shift එක අයි එකයි ඔබලා අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා ජෙනරේට් කොටේෂන් ක්ලික් කරනවා මොකුත් වෙන්නේ නැහැ හරි ඉතින් ඒකට හේතුව print වෙන්න මුකුත් කියලා නැති එක. හරි. ඉතින් මේක print වෙන්න විතරක් නෙමෙයි මට ඕනේ quotation එක කැලින්ම save වෙන්නත් ඕනේ. ඉතින් මම මොකද කියන්නේ? මට කියනවා. Okay great. I could install I could connect tailwind however. Now you have to add a function add the functionality add the functionality to print the quotation better to download as a pdf ඔය විදිහට type කරගෙන ඉන්න තමයි තියෙන්නේ කොහෙද මේක දාන්න කියන්න
ළමයි ෆංක්ෂන්ස් ටික වෙන වෙනම අරගෙන දාන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නෙ. බට් මම මේ වෙලාවේ මොකද ඕගොල්ලන්ට මම කරන වීඩියෝ එකක් හින්දා මම මේකේ ෆුල් කෝඩ් එක ඉල්ලනවා. මොකද කරන්න දෙයක් නැහැ. හරි. එකම දේ වර්ෂන් මොකද? ඕගොල්ලන්ට මෙච්චර දෙයක් කරගන්න බැරි වේවි. එකපාර පැය 3ක් ඉන්න ආය පැය 3කින් ආය පටන් ගන්න. මොකද මට මේ වීඩියෝ එක ඉවර කරන්න ඕනේ නිසා තමයි මේ වැඩේ කරන්නේ. තේරුම් ගන්න. හරි. නැත්තම් එහෙම මගේ මේක සම්පූර්ණ මෙතන ඉවර වෙනවා. හරි. මේ මගෙත් ලිමිට් එකක් තියෙනවා. මම හිතන මැසේජස් 40ක් හරි 45ක් හරි. සෝ ඒක හින්දා චුට්ටක් උත්සාහ කරන්න. මේ ඔලුවට දාගන්න. අපි මේ කරන්නේ සිස්ටම් එක හදන එක. ඔයාලට තේරෙන්න ඕනේ තමයි අයිඩියා එක. අයිඩියා එක තමයි වටේ කැරකෙන්නේ. හරි. මම කිව්වොත් එහෙම උට මට ටේල් වින්ඩ් වලින්ම සයිඩ් බාර් එක හදලා දෙන්න අනිත් ඒවා එපා කියලා ඌ එකත් කළා දේවි. අපි ඕන තව පොඩ්ඩෙන් කියලා බලමු මේක. හරි. දැන් මේ සයිඩ් බාර් එක මට කැතයි. සෙට් නැහැ. බලමු. ඕන මේ පාර කිව්වා මට React to print එකයි HTML to canvas එකයි JS PDF එකයි PDF එකක් විතර පත් කරන්න අපිට ඔන්න PDF එක මෙන්න මේ ටික ඉන්ස්ටෝල් කරන්න. ඒක කියන විදිහට ඉන්ස්ටෝල් කරන්න. කරද්දී ඔලුවට දාගන්න. මම හැමදෙස්සම කියන්නේ ප්‍රොඩක්ට් එක හදලා හිටපන්. මෙම හදන්න බේසික් එක පුරුදු වෙන. අම්බෝ මේ බේසික් පුරුදු වෙන්න පුළුවන් බම් බලහන්කෝ මේ කෝඩ් ලයින්ස් දැක්කට පස්සේ මඤ්ඤං එන්නේ නැතුඹට. ඈ කරයි කරයි මන් දන්නවා මටත් පුළුවන් හරිද මටත් පුළුවන් මන් ක්ලාස් නේම්ස් දාන හැටි දන්නවා ID දාන හැටි දන්නවා ඊට පස්සේ ඔය වේරියබල්ස් පාස් කරන හැටි දන්නවා හැම මගුලම දන්නවා මම ප්‍රශ්නයක් නැහැ බට් එහෙම දන්න එකෙක් තමයි කියන්නේ නොදන්න එකෙක් නෙමෙයි කියන්නේ දන්න එකෙක් කියන්නේ නොදන්න අර මක බාස් කෙනෙක් නෙමෙයි දන්න බාස් කෙනෙක් හරි ඉතින් ප්‍රශ්න තියෙන්නේ මම කැමති නැහැ මම ගියපු පාත් එකෙන් උඹලා යනවට ඒකයි මම මේ දේවල් මේ විදිහට කරලා පෙන්වන්නේ හරිද නැත්නම් මටත් පුළුවන් මේවා හිර කරගෙන ආතල්ලගේ සැපේ ජීවත් වෙන්න පත් පැත්ත කරලා හරි ඕකේ ජෙනරේට් කෝටේෂන් ක්ලික් කරලා බලමු මුකුත් වැඩ නැහැ බට් F5 ඔබනවා මම F5 බලලා රිෆ්‍රෙෂ් එකක් දීලා බලනවා දැනට රිෆ්‍රෙෂ් එකක් දුන්නට පස්සේ මුකුත් වෙන්නේ නැහැ කොකරත් එන්ට් එක ඔබමු කම්පයිල් වෙන්න පටන් ගන්න ළමයි දැන් හරි කම්පයිල් වෙනවා කියලා කියන්නේ ඔන්න කෝඩ් එක දැන් ආයේ රීසෙට් වුණා හරි දැන් තමයි එතකොට ඒ වගේ චුට්ටක් ඒ වගේ නත් අදහසක් ඔළුවේ තියාගන්න හරි දැන් මම නිකන් මේ ටයිප් කරලා බලන්නම් ෆන්ක්ෂනලිටි එක වැඩද කියලා ප්‍රින්ට් කොටේෂන් තියෙන ඩවුන්ලෝඩ් PDF තියෙනවට මොකද ඔනේ ප්‍රින්ට් කරමුද ප්‍රින්ට් කරන්න ඕන නම් ඔන ප්‍රින්ට් කරගන්න පුළුවන් ඔර ඩවුන්ලෝඩ් කරන්න ඕන ළමයි ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා ගැම්මඩ දැම්මා මොගේටද ටෙක්ස් බොක්ස් එකට හරි දැන් බලන් ඉන්න සිටින්න තියෙන්නේ බලා සිටින්න ඒ මම මේක වෙනකන් අර index.js එක ඇතුලෙන් හරිද index.css එක ඇතුලෙන් අර අපි දාපු මේවා ටික අයින් කරනවා ටේල් වින් ටික ඒතර ඔක්කොම ටික අයින් වුණා හරිද ඕකේ accounting dashboard එක අපි දැම්මනේ මේ app.js එකටද කොහෙද app.js එක උඩට අනේ ඒක අයින් වෙලා නේ හරි හරි ප්‍රශ්නයක් නැහැ මේ accounting dashboard එක ඇත්තනම delete කරලා දාන්න පුළුවන් ඈ ඒ css file එක ඕනේ නැහැ කියන එක ඒක නැහැ කියලා මේක run වෙන්නේ නැත්තේ නැහැ කියන එක හරි ඔක්කොම නෙන්නේ ගන්නව නේ බා හරි ඕකේ දැන් බලන්න අපිට කෝඩ් එක දුන්නේ generate pdf එකේ අවුලක් තිබිලා තියෙන කලින් මේ function එකේ ඉතින් මේවට අපි කියන functions කියලා අනේ generate pdf කියන එක පොඩක් control f ගහලා search කරන්න පුළුවන් ඊට පස්සේ වට පුළුවන් මේ const එක අරගෙන what paste කරා done and dusted හරි control v ඊළඟට react app එක ඔන්න refresh එකක් දෙන්න මෙතන ගිහලා enter කරන්න ඕන නම් කෝකටත් better සමහර වෙලාවට වැඩ කරන්න තියෙන්න පුළුවන් download pdf there was an error generating the pdf please try again why man why මොකද control shift i ගහන්න console එකට ගිහිල්ලා බලන්න error එක මොකක්ද දෙන්නේ කියලා download pdf දුන්නාට පස්සේ error එකයි නම invalid coordinate pass to js pdf add image මොන මොකද්ද මේ image එකක් කියන්නේ print quotation click කරලා බලමු ඔය ගින්දර වගේ එන්නේ හරි ලස්සනට එනවා ළමයි ලස්සනට එනවා ඇයි මේක download කරන්න දෙන්නේ නැත්තේ just ignore image if you have added anything there මම දැන් මොකක් හරි pass කරන්න මේ දින image එකක් මේ
අනේ වට පේන මොක්කර එකක් කරන්න නවා පුලි ජයිස්ත කටිනට ිෂු ඉමේජ්ජ පස් කන්නේ මොක්කර කේසයක් මන එක බලන්න බැරුණ කොමරි බලන්න දැන්වන්න ඩේටික පස් කරනවා කෙරින්ම PDF එකට පස් කල එතනින් පිට ගන්න PDF එක සේව කරන්න යන්න හරි කලින් අරක මොක්කර HTML කෝඩ් එක වූ මේ කරලා මොක්කර බයිලක් කරන්න හැදුව දැන්වන්න ආයම ජෙනරට PDF අරගෙන කොන්ස්ටක රිප්ලේස් කරමු කන්ට්‍රෝලස් again download pdf and download una quotation එක download una ළමයි una 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 ඔන්න විදියට download una yay හරි වැඩි සතුට වෙන්න බා තාම ඉවර නෑ ළමයි කතන්දරේ වමයි දැන් මට ඕනේ දැන් මං invoice part එක ගන්න නෑනේ යන්නේ නෑ same way හරිද මොකද මට එකක් තව project එකක් තියෙන ඉවර කරන්න හරි ඒකින්ද sorry සමාව වෙන්න හැබැයි මෙතෙන්දි තේරෙන්න ඕනේ කොහොමද මේක උනේ කියන එක මං හිතනවා හරි තේරුන්නේ නැතොත් මට අනිවාර්යෙන් කියන්න කොහෙ හිටනක මම තව වීඩියෝ එකක් ගේනවා කොහොමද ඩේටාබේස් එකත් එක්ක එන්ට්‍රි එක මම මේක දැන් සේව් කරන්නත් ඕනේ local db එක react local db කියලා ගහමු කොහොමද රිසර්ච් එකක් මම react වල index db කියලා දෙනවා but react වලට db එක මොනවද db support කියලා බලමු React Native වලට නම් pouch db realm SQLite වගේ තියෙනවා හරි මෙන්න මේ RxDB එක RDB එක ඉලෙක්ට්‍රෝන වලටත් පුළුවන් නේ ප්‍රොග්‍රෙසිව් වෙබ් ඇප්ස් පුළුවන් නොට් ජේස් පුළුවන් හරි මේක බ්‍රවුසර් බේස්ද අපි RxDB මම RxDB යූස් කරන්නේ බට් මම try කරන RxDB පාවිච්චි කරන්න හරි බලමු අපි මොකද වෙන්නේ කියලා දැන් මම කියනවා you have to remove you have to use tailwind only instead of using sidebar pro and what's the other thing lucid React. Can you? Long chats cause you to reach තාපොට් එකෙන් මට හොඳටම වෙන්න යන්නේ තව messages 10ක් මට දාන්න පුළුවන්. ඊට පස්සේ 3ට තමයි ආයේ මට enable වෙන්නේ ළමයි. ඉතින් sorry.com වෙනවා තාපොට් එකෙන්. මොකද මට project එක කරගන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. චූටි එක ඒකෙත් එක පාට් එකක් දෙන එක කරගත්තා නම් හරි. ඒක Excel project එක. Excel link මං කියලා තියෙනවා මුදල් හොයන්න පුළුවන් හරිද? දැන් නැත්තම් මැක්‍රෝස් සම්බන්ධව කියලා ඉගෙන ගන්න. ඇත්ති වෙනකම් වීඩියෝස් දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ එක පාත් එකකට කොටු වෙලා එක්ක React නම් React JavaScript නම් එක්ක මොන හරි Vue.js කසාර එහෙම නැත්තම් WordPress එක දෙයකට කොටු වෙන්න එපා. You have to learn everything but you have to perfect you have to be the expert in one field. හරිද? ඒ කියන්නේ expert කෙනෙක් වෙන්න එක පැත්තක. හැබැයි අනිත් පැත්තෙන් තව අමතර දේවල් තියාගන්න. ඒවලුත් එක්ස්පර්ට් වෙන්න පුළුවන් ලෙවල් එකකට ඉගෙන ගන්න. පුළුවන් ලෙවල් එකකට මීන්ස් අම්මා කොහොමද? පුළුවන් ලෙවල් එකකට කියන්නේ සරලව ගත්තොත් එහෙම අපිට අර යන්න පුළුවන් උඩරිම අවස්ථාවට කියන්නේ. හරි ඒ ලෙවල් එකට යන්න. මෙන්න මේ වගේ තැනක නැවතුනොත් කන්ටිනියු කියන වචනේ දීලා එන්ටර් කරන්න. හරි එතකොට ඔයාලට කන්ටිනියු කරන්න පුළුවන්. මේ කෝඩ් එක දැන්ට කොපි කරගන්න. එතකොට මෙයා කන්ටිනියු කරાવી. දැක්කද?
කන්ටිනියු දුන්නට පස්සේ ආ ඉතුරු කෝඩ් එක ගහනවා. දැන් මම මොකද කරන්නේ? මුලින් map.js එකට පළවෙනි ටික දැම්මා. ඊට පස්සේ print icon එකේ ඉඳගෙන මෙන්න මේකේ print icon එකේ ඉඳගෙන මේ print icon එකේ ඉඳගෙන එතන ඉතුරු ටික දාලා control s ගහලා save කරනවා. පොඩ්ඩක් ඉන්න ළමයි මොකක් හරි දාන්න උන් ඉල්ලක් වුණා. ආ මෙන්න මෙතන. හරි. දැන් ගන්න. හරියට බල දාන්න. දැන් ගිහිල්ලා බලුවොත් එහෙම react app එක මම හිතන්නේ control c ගහලා මේක terminate කරලා again npm start ගහලා මේව කරන්න වේවි. ඒකත් fix කරගන්න එකක් ඇති දන්න කට්ටිය දාගෙන යන්න. හරි. මොකද තිබිය යුතුයි. error එකක් එනවද? අනේ හරි වගේ නේ. හරි. දැන් තියෙන මං හිතන්නේ lossy chart මුකුත් පාවිච්චි වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මට මෙයාගෙන් බලන්න පුළුවන් යතිනේ preview එක. මම දැන් දැන් පුළුවන් යන්න ඕනේ. ආ බෑ. ආ ඒ full code එක මෙයා ලිව්වේ නෑ. දැන් code එක ලොකු වෙන ළම චූටි app එකක් වගේ නම් මුගෙන් preview කරන්න පුළුවන්. බට අපිට ලොකු app එකක් හදද්දී උගෙන් preview කරන්න බෑ කියන එක. හරි. ඉතින් අපි නිකන් ආයෙ කොහොමදත් run කරලා බලමු project එක වැඩද කියලා. නිකන් random values ටිකක් ගහලා print quotation yes it's working and download pdf yeah it's working. හරි. ඕකේ ඉතින් මේක තව කස්ටමයිස් කරගන්න පුළුවන් මේ numbers එම් පයින්ව පේනවා ඇති. ඒවා ඉතින් ඒව හදන්න ඕනේ. ඒවා කී හදන්න ඕනේ. ඉතින් අපි ඒකට තමයි testing and debugging කියන part එක කරන්නේ. හරි. එතකොට හදන්දරේ තියෙන්නේ ළමයි. දැන් කොහමද අපි r මොකද්ද? අර ඒක මතක නැහැ නේ. r dx ද? r x db. හරි. ඕකේ. now මම මෙහෙම කරන්න මේ code එක අරගෙන you have to use rxdbjs to save each invoice with a unique number. Can you do that? ලොකු කෝඩ් එකක්. reactive database කියලා කියන්නේ rxdb කියන එකට. reactive database install rxdb. මුලින්ම rxdb install කරන්නලු ඔන්න npm install එක ගත්තා. install කරා. මේක ගත්තා. plugin proposal optional chaining. හරි. තමයි මේවා ගැන හැමදේම ගැන ලොකුවට හිතන්න යන්න එපා. project එක හදනවා නම් හදලා ඉවර කරපන්. හරි. දවස් 2 3ක් හරි ගමන් නම් මැරි කියන අදලා ඉවර කරපන්. ඒතකොට ලොකු knowledge එකක් එවි. ගොඩක් කට්ටේ කියනවා copy කරාට පස්සේ knowledge එකක් එන්නේ නැහැ. පිළිගනින් බම් මේ දාන copy paste කිරිලා පව ගොඩක් වෙලා සමහරවිට basic එක පුළුවන්. code එක ගහගන්න පුළුවන්. file එක හදාගන්න තේරෙන්නේ නැහැ. හරි. සමහර command prompt එක open කරන්න තේරෙන්නේ නැහැ. ඒතකොට කොහෙද මං අහන්නේ basic තියෙන්නේ? basic කියන්නේ උඹලා ඔය කියන basic එක නම් නෙමෙයි. මම දන්න basic එක. එක වෙනම බේසික් කියන්නේ මෙතන ෆවුන්ඩේෂන් එකක්. හරි. මේ දෙකම වචන දෙකම නිකන් එක වගේ වෙන්න තියෙන්නේ. ඇහෙන්නේ. හැබැයි කතාව තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක කියලා කියන්නේ කෝඩින් ෆවුන්ඩේෂන් එක නෙමෙයි. ඒ තිබිය යුතු ප්‍රධාන දේවල් ටික ෆයිල් එකක් හදාගෙන එක ෆයිල්ස් අතර මූව් වෙන එක ඊට පස්සේ තව ගත්තොත් efficiency tricks. හරි. හැම දෙයක් මුදන එක ඕල්ට් එක ටැබ් එකයි ඔබන එක පවා ඒක ෆවුන්ඩේෂන්. හරි. අද ඉන්ස්ටෝල් වෙනවද? අයියේ අයියේ අද ඉන්ස්ටෝල් වෙනවද? අයියේ අයියේ අද ඉන්ස්ටෝල් වෙනවද? වෙනවද වෙනවද වෙනවද? එච්චර ලොකු එකක්ද?
හරිනේ. අනිත් එකක් දාන්න, දාලා එන්ටර් කරන්න. ඊට පස්සේ අපිට කියනවා you might also need to update your babel configuration. babel 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 එකක් තියෙනවද අපි ගාව නැහැ නේ ඈ ඈ මොකක් babel package load json එකේද presets කොහෙද ඔකේ මම ඒක නම් කරන්න දන්නේ නැහැ දැනට හරි Windows schema එකක් හදන්න කියනවා ඒක හදන්න ඕන කොහෙද db.js කියලා එකක් හදන්නලු src එක ඇතුලේ right click new file db.js copy code paste content generating මම මේක කරන්නේ කොහොමද ආයක ඇඩ්ලා තියෙන බබල් එකේ මේක නම් ඇඩ්ලා තියෙන්නේ ප්‍රෙසෙට්ස් විදියටයි මේක ඕනේ මම හිතන්නේ හරි කමක් නැහැ මේ NoDB එකක් යන්නේ හරි ඊට පස්සේ කොටේෂන් ෆෝම් එකේ ඉම්පෝට් කරන්නලු රිෆ්‍රෙෂ් ඊරෝනා control generating code එක දිගයි ලම invoice එක save කරන්න වෙනම button එකක් එන පාරක් තියෙන බලන්න සමහර හම්බුන next js එකේ ඔටෝමැටිකලි කෝඩ් කරන සීන් එකක් බලමු මම ඒකත් එක්ක එන්න වීඩියෝ එක ගෙනාවා ඉතින් ගෙනාවට මේ වැඩේ කරගෙන බලනවා මම type script දන්නේ නැති හින්දා දන්නේ නැහැ කියන්නේ මේ type script මම use කරන්නේ නැහැ ගොඩක් කලාවට මම java script වලින් යන්නේ දැන් තාම but මේ ගන්න ඕනේ ඒකත් use කරන්න type script යන්නේ නැති හින්දා මේ මම ඒක select කරේ නැහැ but finally බලද්දි type script වලින් යන්න ඕනේ උගේ වැඩේ කරන්න එලවිල් ගැම්මන්නේ කොපි කරමු app.js උඩට ගියා control a control v paste done and dusted මෙතනට ගිහිල්ලා enter එකක් ගහමු compiling කියලා තාම තියෙන්නේ පොඩ්ඩක් ඉවසන් ඉන්න අම්බෝ error එකක් ආවෝ module not found package path plugins slash validate slash blah 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 screenshot save control c and again start again බලමු දැන් උත්තරය ගෙනවද කියලා එන්නේ පාර හරියවගෙන නැහැ
ස්ටාර්ට් වෙන ගමන් තියෙනවා. කම්පයිල් වුණා නේද? මේ වෙබ් පැක් කරනකොට මේ වෙන එකක් තියෙනවා මේ. මොකක්ද කියලා නම් white white එක. white එකත් එක්ක යන නැත්නම් එහෙම මේ වෙබ් පැක් එක හරියන්නේ නැහැ. වෙබ් පැක් එක කාලෙත් ඔය වගේ තමයි. අප්පිරියයි. අදිනවා ඇදිල්ලක්. මන්දනේ පෞච් DB එකයි යූස් කරන්න කියලා ඉතල එකද දැසම් issues විද්දා ඔකේ db.js එක replace කරා ඊට පස්සේ rd එක හරිනේ මෙන්න මේකත් අරගෙන ඒකත් install කරමු adapter එකක් නේ පෞච් DB adapter idb why we need that අපරද පෞච් DB පාවිච්ච ගන්න තිබ්බා නේද ඕක තමයි කියන්නේ ඊළඟ කරනවා කියන්නේ ඕකට තමයි කමන්නේ කම්පෝනන්ට් කෝඩ් එක එඩිට් කරගන්නලු සේව් ඉන්වොයිස් කියන එකයි යූස් ඉෆෙක්ට් එකයි හද කන්ට්‍රෝල් F ගහලා මුලින්ම app.js එකට ගිහිල්ලා යූස් ඉෆෙක්ට් කියලා සර්ච් කරන්න එතන ඉඳන් එතන ක්ලික් කරලා shift එක ඔබාගෙන අනාලති use effect එක වෙනම ගන්න ළමයි use effect use effect එක වෙනම දැම්මා හරි save invoice එක වෙනම දැම්මා control f save invoice ඊළඟට මම මේ ටික අරගෙන ගිහිල්ලා උඩට ගිහිල්ලා උඩට 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 ගිහිල්ලා රිප්ලේස් කරමු. රිප්ලේස් කරන්න දෙතිබිලා නැහැ. එච්චරයි. මේකෙන් අරගෙන නැතොත් එහෙම තමයි දෙකන් දැන්. ඊළඟ සිතින් අපේ ඉන්නේ එකම මෙහෙත කවුද? ක්ලෝඩ් එක විතරයි. ඉතින් මම ඒක අර ක්ලෝඩ් එකම ගොඩක් අර යූස් කරන්නේ. ඒක ඉන්ටෙලිජන්ට් අත්තු මේක. ඒ දෙන කෝඩ් එක වර්ධින්න හේතුවක් ඇත්තෙම නැහැ. පැය 3ක් ඉඳලා ඒක පවච් එකන කළාබයි මේ මේව යූස් කරන්නට වඩා. කෝඩ් එක ගත්තා .js එක දැම්මා එන්ටර් කරා මම කියන විදියට අපි කරමු ක්ලෝඩ් කියන විදියට ආර් ටිකම තමයි IDB එක ඒ ටික ඉන්ස්ටෝල් කරන්න කියලා කියනවා update your db.js file to import blah 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 okay db.js එක update කරමු ඊට පස්සේ import කරන්න ඕන database එක මොකේදද? dashboard එක define කරලා තියෙන තැනට ඒ කියන්නේ app.js එකට. ඒක අපි already define කරලා තියෙන්නේ no problem. එච්චරයි. එයා කියන්නේ එච්චරයි. බලමු. බල අන්න ආයර එකක් එරස් ගොඩක් තිබ්බකින් එකක් නම් නැති කීපයක් නැති වුණා බට් අගේන් වයි දෙක
අදයි දන්න ඩීබ එකත් දාලා ඉන්ඩෙක්ස් ඩීබ එක දාලා වැඩේ ඉවර ගන්න තිබ්බ එක මේක ඉල්ලංකෑ වගේ කෙස් කමන්න ඉගෙන ගන්නවා කියන්නේ එහෙම තමයි ඉල්ලංකෑමත් ඉගෙන ගැනීමක් කියනවනේ දැම්මා හරි ඒක හරි white.config.js එකට දාන්නලු white නෙමෙයි බම් මම යූස් කරන්නේ webpack I think I am using webpack. මම දැන් මේ ඔක්කොම ප්‍රශ්න අර දෙක යූස් කරපු නැති හින්දා. මෙන්න මේ දෙක. කම්ෆික් එක හදන්නලු හදුවා කොපි කරලා දැම්මා DB එක ගත්තා දැම්මා npm install crypto browser file එකයි stream browser file එකයි අරක දාන්ති වෙලා තියෙන පැකේජ් ඩොට් ජේසන් එකට බබල් webpack issue එකක් තමයි දැන් compile වන්නේ නේද විසඳන්න පට ඇත්තේ
instead of RxDB, can we use indexed DB? නැත්තම් තව ටිකකින් මඤ්ඤං එලා කෙලවිලා නන්නතරන සීන් නැත්තේ බලහන් ඉති මෙච්චර ලේසියෙන් IDB එක යූස් කරන්න පුළුවන්කම තියෙද්දි ඒකත් ලේසිද දන්නේ නැහැ. Open DB db.js චූටි කෝඩ් එකක් දාන්න. චූටි චූරිම චූටි චූටිම චූටි චූටි තුති කෝඩ් එකක් දාන්න. කොටේෂන් ෆෝම් එකේ මෙන්න මේ ටික දාන්නලු. ආයලියයි දන්නේ නැහැ මුලින්ද පිස්සෙක්ගේ. ලියනවා 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 ඌදාගෙන ලියනවා. දැන් එන්නේ initialize db එක. යට ෆන්ක්ෂන් එකක් ලේ නැති වොච් එකක් කරමු අක්ක. මේ අන්තිම එෆර්ට් එක මේ මොකද බෑට වැඩි වෙනවා එක ඕගොල්ලෝ දාගෙන යන මේ දැන් DB කනෙක්ෂන් එක මොකද අපි අනිත් දේවල් ටික කරගත්තා අපි ෆන්ක්ෂනල් ටික හදාගත්තා බට් දැන් ඉනොයිස් එක හදන්න ඕවලට තියෙනවා හරි ඉතින් ඒකත් පොඩ පොඩ හිමින් හිමින් හදන් යන්න කරන්න පුළුවන් බැරි කමක් නැහැ දැන් තියෙන්නේ ඒ ගැම්ම අරගෙන කරන් යන එක විතරයි මොහොම තමයි ඉතින් ප්‍රොජෙක්ට් එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන් හරිනම් ඔන්න එක ෆික්ස් කරගත්තා මං හිතනවා ඒක ෆික්ස් වුණා කියලා කොහොමද කන්ට්‍රෝල් C npm start again right click කරලා inspect ගිහිල්ලා මෙතන application වල index db ගිහිල්ලා බලමු මේ rxdb දෙකකුත් හැල්ල තියෙනවා but invoices db එක වෙන්නේ invoices db ද බලමු company name contact person save invoice saved successfully මෙතනට ගිහිල්ලා
right click refresh हमें तो नहीं नो इसके लिए तो नहीं करने देते या मैं कहता मैं मंकी याने ओ मैं कहता मैं हाँ 10 पंसी नहीं हाँ रे ये तो कोटा मामा मैं एक गिहिल ला डाउनलोड करो प्रश्न तो इन्हीं नोइसेस वेन्ने में बिना कोटेशन में ना उपयोग हरे इतना मैं एक बार आता लाइक अभी नस्करण क्या लगा माय हरे इन्वेस्ट डीबी क्या ने ब्राउज़र के ऐतुले है देने एक तो मैं मत करती आगे तो ये तो कारण है इधर और लिया ना फुलवांग मैं एक लोड करवान द मैं तो मौका खारी बॉक्स का दें द अरे ये कालिंग कोटेशन स्टिक लोड करवाने के ला अरे ये वाके पीडीएफ का डाउनलोड देना होता वेना वा ऐसा की प्रिंट वेना होता वेना वा ओके जस्ट गिव मी द कॉट देखिए मैंने कोर सेगमेंट टू ऐड अ ड्रॉप डाउन अबाउट टू लोड द सेव्ड कोटेशंस यू हैव गिवन इनवॉइसेस इट्स ओके फॉर नाउ इनवॉइसेस इनसाइड द इंडेक्स डीबी फॉर नाउ यूज द सेम अब ये बात प्रोडक्ट वाला किया ना उन्हें अतः इट वाज़ कोटेशन सरिंग आधा पंक्ति लगी आई अंदर ना कोटेशन के लिए इंडेक्स डीबी की नहीं अप्पा वो आईली ना तो JSX up so I know that Let's see now. RC Dhan Velais. Okay, guys, let's see. Okay, you can see this. I can load it now.
and I'm going to make another one, KDJ company for the KDJ company, and blah blah blah. And this is kind of a blah 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 මේක ඉන් වාට මේ ලෝඩ් කරගන්න පුළුවන් මේක SDS ලෝඩ් එක කරගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙතන වාට මේක ස්ප්‍රින්ට් කරගන්න ඕන එක ප්‍රින්ට් කරගන්න පුළුවන් හරි අන්න SD මේ ඉන්වොයිස් එක අපි බලමු මේක KDJ ඉන්වොයිස් එක ලෝඩ් කරවලා මොන ප්‍රින්ට් දැක්කද යුරේකා හරි එතින් ළමයි ඔන්න ඔහම තමයි වැඩි වෙන ඉතින් වර්ධින තනමත් කිසිම දෙයක් හංගන්න නැතුව හරි මම කියලා දෙනවා සමහරවිට ඉතින් වර්ධින තැන් දැක්කම සමහර කට්ටියට නිකන් හරි සතුට වෙති කමන්නේ ඒකලන්ට සතුරු නම් අපිට හොඳයි නේද හරි එහෙනම් කොහොම වුණත් කමන්නේ ජීවිතේ අපිට වර්ධිනවා තැන් ගොඩක් තැන් වල වර්ධිනවා හැබැයි ඒ වැරදුණු තැන් වලදී අපි ඉගෙන ගන්නවා අපි වචන ඉගෙන ගන්නවා අපි එක එක එක්ස්පීරියන්සස් ගන්නවා ඉතින් එහෙම තමයි ලයිෆ් එක කියන්නේ සෝ අවසාන වශයෙන් මොටිවේෂන් එක දෙන්න තියන්නේ ඔයා ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ප්‍රොඩක්ට් එක හදන්න උත්සාහ කරන්න නැතුව බේසික්ස් ඉගෙන ගන්න එක නෙමෙයි හරි දැන් මේ කාලේ විශේෂයෙන්ම 10න් පස්සේ ළමයින්ට කියන දෙයක් හරිද උඹලට බේසික් ඉගෙන ගන්න කාලයක් නැහැ. ඒක ඇත්ත. ඔයාලා හදිස්සිය තමයි. ගොඩක් කට්ටිය කියනවා ඔයගොල්ලෝ හදිස්සිය 1990ට කලින් හරි 90 ඊට පස්සේ හරි කමක් නැහැ. කට්ටිය කියනවා දැන් මමත් 97. හරි. එතකොට උඹලා හදිස්සිය හදිස්සි වෙන්න එපා. සල්ලි හොයන්න බෑ. ඒත් මම කියන්නේ මුලින්ම අපි සල්ලි හොයන්න ඕනේ. හරි. හැබැයි සල්ලි හොයන ගමන් අනිවාර්ය ස්කිල් එකක් අපි ඩෙවලොප් කරන්න තියෙනවා. මොකද හැමදාම සල්ලි රඳාපව තින්නේ නැහැ. එනවා යනවා එනවා යනවා. හරි. ස්ටේබිලිටි එකක් හදාගන්න අනිවාර්යෙන් අපි ස්කිල් එකක් හරි මොකක්රි ස්ට්‍රැටජි එකක් අපි යූස් කරලා හොඳ බේස් එකක් හදාගන්න ඕනේ. ඒ බේස් එක හැදුනේ නැතොත් අන්න එතෙන්දී අපිට කොර වෙන්න වෙනවා. හරි. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. ඉතින් අදට මගේ කතාව සහ මගේ වැඩ ටික අවසානයි. Thank you very much. හැමෝටම 47000ක් subscribers ලා ඉන්නවා. ඉතින් මම හිතනවා අද කිව්ව දේවල් වලින් ගොඩක් තේරෙන්නේ නැති කියලා. ඉතින් Thank you very much. හැමෝටම bye. Good luck.